අපි දැක්කා අරගලයක් ආවා ලයිට් විදුලිය කපලා තෙල් පෝලිං වල ඉඳලා නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීලා මිනිස්සු අරගලයක් කරා ඒ අරගලය යම් යම් තැන් වලින් මතුවෙලා අවසානයේ ගෝල් පේස් පිටියට සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහා පිට ගෝටගම ගෝටක් ගෝගම ගෝටක් ගෝගම ආවා දොර සාමාන්‍යයෙන් අරගලය කරන්න ඒ අරගලයට මූණ දීපු ලයිට් නැතුව ඉන්න බැරි වෙච්ච මිනිස්සයා ගෑස් එක නැති වෙච්ච මිනිස්සයා ඉන්ධන ටික ගහ ගන්න බැරි වෙච්ච මිනිස්සයා ආර්ථික වශයෙන් වැටිච්ච මිනිස්සයාට යම් අරගලයකට පෙනී ඉඳලා ඒ වෙනුවෙන් තමන්ගේ තියෙන විරෝධය පළ කිරීම සාධාරණයි මම කියන්නේ ඒක අසාධාරණයි කියලා ඒක සාධාරණයි නමුත් මේ සාධාරණත්වය ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමහරු කොහොමද ඒක පාවිච්චි කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා අපේ විපක්ෂ නායකතුමාගෙන් එතන කරන සාකච්ඡාව මේක පාර්ලිමේන්තුවේ සභා ගැබ ඒ සාකච්ඡාව නවත්තනවා නම් ඔබතුමාගේ නියෝගයම මොකද එහෙමනේ අපි මේක පාර්ලිමේන්තුවනේ ගරු මන්ත්‍රීතුමලා ආසන වලට යන්න කියලා ඉල්ලීමක් කරනවා සුමන්ත්‍ර මන්ත්‍රීතුමා අපේ ශානෙක්ක මන්ත්‍රීතුමා එතුමා කියනවා බාධා කරන්න එපා කියලා පාද කරන්න එපා කියලා කියන ඔබතුමා කියනවා. ඔව් ආණ්ඩු පාර්ශවයෙන් කරත් විපක්ෂ නායකතුමනේ වැරද්ද වැරද්දම තමයි. ඒක ඒක මේ ඒක විපක්ෂයට එකක් එහෙම නෙවෙයි මම මගේ තේරීම. කවුරුත් නැහැ. නැති එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමා බුද්ධිමත් නීතිඥ මහත්තයෙක් හැටියට සභාවේ මේ උත්තරීතර සභාවේ කතා කරනකොට අපි විශේෂයෙන් විපක්ෂ නායකතුමා එක්ක. එහෙම කතා කරින්නක හොඳ නැහැ. අපි කතා කරන්නේ තේරුම් ගමු අපි වැරද්දක් කරා වැරද්දට ඉස්සනමල අපි දැනගමු වැරද්ද පිළිගන්න. අර ඒක තමයි. ඒක හොඳයි ලොකු දෙයක්. ලොකු දෙයක් එහෙම කතා කරන් ඉන්න ඕනේ. මේකනේ පාර්ලිමේන්තුවනේ මේක. අපිට ලොබි එකක් තියෙනවනේ ඕනනම් කතා කරගෙන ඉන්න කියලා. අපි මේක පාර්ලිමේන්තුව. හොඳයි. එනිසා ගරු අර මම කියන් ආවේ අරගලය ගැන. එතන අර මම කියපු අරගලය ගැන කියනකොට ඒ අරගලය මම දැක්කා එක දනක තියෙනවා Facebook එකේ සටහනක් දාලා රට අධ්‍යක්ෂණය කළ දමිතා රඟපාපු ලක්කම්මට අමාරුයි. රට අධ්‍යක්ෂණය කළ දමිතා රඟපාපු ලක්කම්මට අමාරුයි. දැන් මේ මම මේ කියන්නේ මේ දකින්න දේවා. මේ ලක්කම්මට අමාරු වෙලා තියෙන අවස්ථාවේ ලක්කම්ම වෙනුවෙන් එදා විහාරමාදේවියෙන් නෙවෙයි. එදා ඒ විහාරමාදේවියට අපි හිස නමලා ගරු කරනවා. ඒ නමටත් ඒකට සමාන කිරීමත් උචිත නැහැ. නමුත් යම් යම් විදිහ ඩුප්ලිකේට් විහාරමාදේවියෝ මේකේ පහළ වුණා. පහළ වෙලා ඒ ඩුප්ලිකේට් විහාරමාදේවියෝ කරපු දේවල් අපි දැක්කා. මේ කොරියානු රැකියා කාන්තා කකුල් සම්භාහනය කිරීමට අය කිරීම ලක්ෂ 30යි. ලක්ෂ 30යි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ කකුල් මිරිකන්න කකුල් මිරිකපු කෙනාගෙනුත් කොරියාවේ වන්න ලක්ෂ 30ක් ගන්න. කවුද මේ ලක්කම්මට අමාරුයි කියලා ඩුප්ලිකේට් විහාරමාදේවියන් විසින් මේ රටේ මිනිස්සුන්ට ගිහිල්ලා පෙන්නපු එක. අඬපු ඇඬිලි බුදු අම්මේ කඳුළු කැට. ඒ කියන්නේ ඒ කඳුළු වලින් තව කාටද මූණ හොදත හැකි. අපි දැක්ක අඬ නැඬිල්ල ලක්කම්මට අමාරුයිනේ. ලක්කම්මට අමාරුව හින්දා අඬලා මේ මොකද මේ? මේ මොකද වෙලා තියෙන්නේ? විහාරමාදේවිත් ලක්ෂ 30ක් කට ඇරලා කියන්නකු. මේ කියන ඒවා. ඊළඟට කොරියාවෙන් ලක්ෂ 30ක් ගත්තයි දමිතා සැමියා ගැන විමර්ශන. අත්තරංගුඩ ගන්න එපා කියලා අධිකරණයට යනවා. මේක කිව්වේ ඇයි මං? අපිට කාටවත් මඩ ගහන්න නෙමෙයි. ඇයි මේ ලක්කම්මට අමාරු වෙච්ච වෙලාවේ වෙන්න ඕනේ? වැරදි කරන්න කවුරුත් නෙමෙයි. සියල්ලම සියලු කෙලස් නසපු අය එන්න ඕනේ. ආශාවන් නැති කරපු අය එන්න ඕනේ. ආශාවන් නැති කරගෙන පරිත්‍යාගශීලී මිනිස්සු තමයි ඒ අරගලේ ඉන්න ඕනේ. ඒකයි මම වේලස්සනින් කිව්වේ. නමුත් අරගලේ ඉඳලා තියෙන්නේ දැන් මොන වගේ අයද කියන එක මේ වෑන් ඔප්පු වෙනවා. මට දුක සජබේ පක්ෂයටත් දැන් ඇතුල් වෙලා ඒකටත් ලක් අම්මට අමාරුයි කියලා එතෙන්ට ඇතුල් වෙලා අනේ මේ පක්ෂරත් මොනවා වෙයිද කියන එක ඉඳා අපේ ජේෂ්ඨ
ඉරියල්ල මන්ත්‍රීතුමා මං හිතන්නේ ඒ ගැන බලයි. මොකද හේතුව ඔය වගේ ආවට පස්සේ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන එක. මොකද හේතුව ඒ තරම් තත්ත්වය සුබවාදී නැහැ.